අයිබවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ශ්‍රී ලංකාවේ කීර්ති නාමය ගැන ස්විට්සර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් ස්විස් ස්ථානාධිපති කාර්යාල නිලධාරණිය පිළිබඳ සිදුවීමට අදාළ සියලු දෙනාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව മന്ത്രി ඩිලාන් කියයි මෙරට සිටින අමරිකානු ජාතිකයන්ට අමරිකානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක් මම හැමදාම මෙතන ඉන්නේ නැහැ අලුත් නායකත්වයක් ඉදිරියට ගේනවා හිටපු අගමැති කියයි සජිත් අද සිට යලි වැඩ ආරම්භයි ජනාධිපතිවරණ බැතිවරණ නීතිය සංශෝධනය කිරීම සඳහා යෝජනාවක් ප්‍රථමයෙන් දේශීය පුවත් ශ්‍රී ලංකාවේ කීර්ති නාමය අවධානමක පවතින බව ස්විට්සර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. ඒ ඊයේ දින මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැති කාන්තාව අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිදුවීමට අදාළවයි. පසුගිය නොවැම්බර් මාස 25 වනදා පැහැර ගැනීමට ලකූ බව පැවසෙන මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැති කාන්තාව ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඉනතුරුව ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර සිටියේ අදාළ කාන්තාව එළමෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. තානාපති කාර්යාලයේ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැති කාන්තාව රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එහි සඳහන් වන්නේ නීතිය ආධිපත්‍ය සුරකින්න රටක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්ති නාමය අවධානමක පවතින බවයි. සිදුවීම සම්බන්ධයෙන් තමන් කනස්සලට පත්ව ඇති අතර තම තානාපති කාර්යාලයේ සේවිකාව සම්බන්ධයෙන් සිදුවන ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ගවලදී ඇගේ පුද්ගලික අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයෙන් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාවේ අධිකරණ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ස්විට්සර්ලන්ත රජයේ විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. මෙම සිදුවීමට මුහුණ පා සිටින සිය සේවිකාවට හැකි උපරිම සහාය ලබා දීමේ වගකීම ඉටු කිරීමට ස්විට්සර්ලන්තයේ විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරියටත් කටයුතු කරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. එමෙන්ම දුර්වල සෞඛ්‍ය තත්ත්වයක සිටියදී තම කාර්ය මණ්ඩල සමාජිකාවගෙන් දින 3ක් මුළුල්ලේ පැය 30කට අධික කාලයක් ප්‍රශ්න කිරීමද විවේචනයට ලක් කර ඇති ස්විට්සර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව විමර්ශන අවසන් වීමට පෙර ශ්‍රී ලංකා රජයේ ඉහළ නිලධාරීන් ඇයගේ විශ්වාසනීය භාවය ප්‍රශ්න කිරීමද මෙම නිවේදනය තුළින් විවේචනයට ලක් කර තිබෙනවා. එමෙන්ම ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැති කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දින අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා. මේ අතර මෙම සිදුවීම සම්බන්ධව අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී මෙලෙස අදහස් පළ වුණා. ස්විස් ස්ථානාපති කාර්යාලයේ කාන්තාවක් සම්බන්ධ කරගෙන ගොතපු ඒ අමූලික බොරුව නටපු ඒ නාට්‍ය අද සම්පූර්ණයෙන් බොරු වෙලා තිබෙනවා. හැබැයි ස්විස් කාන්තාව රිමාන්ඩ් කරලා පමණක් ඒ නාටකයේ කතාව අපිට අවසන් කරන්න බෑ. මොකද ඒ නාටකයේ නිෂ්පාදනය කළේ එක්සත් ජාතික පක්ෂයේ, ඒක අධ්‍යක්ෂණය කළේ රාජසිංහ රත්නමැතිතුමා. ඒකේ නළුව නිළිය තමයි ওই ස්විස් කාන්තාවයි අනිත් අයයි. මේ නළුවයි නිළියයි විතරක් රිමාන්ඩ් කරලා ඒ නාටකයේ කතන්දරය අපිට අවසන් කරන්න බෑ. ඒ නිසා අපි දැඩි ලෙස කල්පනා කරනවා මේ වෙලාවේ නීත්‍යානුකූලව දැඩි පියවර ගත යුතු පවතිනවා. ස්විස් ස්ථානාපති කාර්යාලයේ සිද්ධිය සම්බන්ධයෙන් වූ හෙළිදරව්වත් ඉතාමත්ම ඉක්මනට රටට දෙන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. මොකද මේක ජාත්‍යන්තරම විශාල අපරාධයක් කරා මේ රට අපකීර්තියට පත් වෙන. ඒ නිසා මෙවැනි තත්ත්වයන් ඉදිරියේදීත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඉතාමත්ම ප්‍රවේශමෙන් අපි හොයනවා මේ මොකද මේ කාරණා පිළිබඳ
මේ රට දැනුවත් වෙන්න ඕන. ඉදිරියේදී මම හිතන්නේ ඉදිරි සති දෙක වගේ ඇතුළත අපිට තව කරුණු කීපයක් එලි කරන්න පුළුවන් මේ ඉදිරි කාරණා පිළිබඳ. එළඹෙන නිවාඩු සමය තුල මෙරට සිටින ඇමරිකානු පුරවැසියන් කටයුතු කළ යුතු ආකාරය දක්වන අංක 2 මට්ටමේ සංචාරක උපදේශනයක් ඇමරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කර තිබෙනවා. එළඹෙන නිවාඩු සමය තුල ශ්‍රී ලංකාවේ ජීවත් වන ඇමරිකානු පුරවැසියන්ට ආරක්ෂක උපදෙස් මාලාවක් ඇමරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සංචාරක ස්ථාන ජනාකීර්ණ පොදු ස්ථාන පිළිබඳව සහ තමන් සිටින වටපිටාව පිළිබඳව සැලකිලිමත් වන ලෙසටත් පළාත් පාලන ආයතන විසින් ලබා දෙන උපදෙස් පිළිපැදීමට කටයුතු කරන ලෙසටත් ඇමරිකානු තානාපති කාර්යාලය මෙරට සිටින ඇමරිකානු ජාතිකයන්ට දැනුම් දී සිටිනවා. එමෙන්ම දේශීය මාධ්‍ය අධීක්ෂණය කිරීම සහ නව තොරතුරු මත පදනම්ව අවශ්‍ය සැලසුම් සකස් කිරීමට කටයුතු කර ගන්නා ලෙසටත් Facebook සහ Twitter හරහා රාජ්‍ය දෙපාර්තමේන්තුව අනුගමනය කරමින් කටයුතු කරන ලෙසටත් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන වාර්තා සමාලෝචනය කරන ලෙසටත් සිය පුරවැසියන්ට ඇමරිකානු තානාපති කාර්යාලය දැනුම් දෙනවා. අමරිකානු තානාපති කාර්යාලය විසින් අද පස්සුරේ නිකුත් කළ නිවේදනයට අනුව ශ්‍රී ලංකාවේ වෙසෙන එරට පුරවැසියන් සඳහා අංක 2 මට්ටමේ උපදේශන මාලාවක් මෙලෙස නිකුත් කර තිබෙනවා. සංචාරක ස්ථාන, ප්‍රවාහන මධ්‍යස්ථාන, වෙළඳපළ, සාප්පු සංකීර්ණ, රජයේ ආයතන, හෝටල්, සමාජ ශාලා, ආපන ශාලා, පූජනීය ස්ථාන, උද්‍යාන, ක්‍රීඩා හා සංස්කෘතික උත්සව පැවැත්වෙන ස්ථානයන් පිළිබඳව මෙන්ම අධ්‍යාපන ආයතන, ගුවන්තොටුපළ, රෝහල් සහ වෙනත් පොදු ස්ථානයන් පිළිබඳව සැලකිලිමත් භාවය යොමු කළ යුතු බවද අමරිකානු තානාපති කාර්යාලය සිය නිවේදනයෙන් වැඩිදුරටත් නව නායකත්වයක් ඉදිරියට ගෙනීමට සූදානම් බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සරසවි යොවුන් පෙරමුණේ ක්‍රියාකාරීන්ගේ හමුවට අද පෙරවරුවේ එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපි ජනාධිපතිවරණයෙන් පස්සේ එක තැන ඉන්න බෑ. අපි ඉදිරියට යන නිසා ඔබේ සංවිධානත් ඒ වගේම තවත් වෘත්තිවේදී අනික් වෘත්තිය සමිති සංවිධාන ගණනාවක් දැන් ඇවිත් එක එක අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. මේ අනුව ජනවාරි මාසේ ඉඳන් අපි දැන් ඉදිරියට යනවා. මේ මනුෂ්‍ය මණ්ඩල ඒ සියලු දෙනාම ඒ වැඩසටහන් ගැන අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ඒ වැදගත්. අපි අපේ අඩුපාඩුකම් හොයාගෙන අලුතෙන් හිතලා ඉදිරියට යන්න ඕනේ. මම මෙතන හැමදාම ඉන්නේ නැහැ. දැන් මට තියෙන්නේ අපේ අලුත් නායකත්වයක් ඉදිරියට ගේන්න. විශේෂයෙන්ම සියලු දෙනාම එක්සත් වෙලා එකතු වෙලා එක අය එක් වාද නොකර සැලැස්මක් ගේන්න කියලා මම කියලා තියෙනවා. ඒකට අපිට පුළුවන් තවත් ඉදිරියට යන්නේ. දැන්ට මූලික වැඩ කටයුතු කරන්න අපි ලැහැස්ති වෙමු. විශේෂයෙන්ම අපි ඒ සඳහා ජනවාරි මාසේ ආරම්භ කරමු. ඉතින් අපිට දැන් තියෙන්නේ එකමුතුව යන්න. ඔබ සියලු දෙනාම පැමිණීමත් අනික් සංවිධාන පැමිණීම සුබ ලකුණක්. මොකද බිම් මට්ටමේ අලුතෙන් සංවිධාන අරගෙන යනවා. සමහරවිට අපිට බිම් මට්ටමේ තරුණ නායකයෝ නැහැ කියලා. ඉතින් මේ ඔක්කොම කතා කරන්න ගියනම් තවත් වෙලා යනවා. ඊපස්සේ ඒ අය කතා කරන්න යනවා. අපේ සජිත් ප්‍රේමදාස මෑතුමා ඇතුළු අනික් අය පාර්ලිමේන්තුවේ වගකීම බාර ගන්න ඕනේ. අර ගන්නවා වැඩ කටයුතු කරගෙන යන්න. මේගොල්ලෝ ඔක්කොම එකතු වෙලා අපේ ප්‍රධාන තරුණ අය අපේ අලුත් නායකයින්ුත් මේගොල්ලොත් එකතු වෙලා දැන් පක්ෂේ ඉදිරියට ගෙනියන්න ඕනේ. අපි මේ වැඩ කටයුතු 1972 දී කරා. මම මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ මීට වඩා දීර්ඝ වශයෙන් කතා බට ආපෝ බයින්න පටන් ගන්න. දැන් වැඩ පටන් ගමු. නමුකුත් නෑ දැන් කතා කරලා තින්න බෑ. වාද විවාද කරකට තමයි. ඉතින් පටන් ගන්නකොට කෙල්ල දෙන්න. මඩ ප්‍රචාර විවේචන හා දෝෂාරෝපණ තුලින් තමාව දේශපාලනික වශයෙන් ආපසු හැරවීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ අද කොළොන්නාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්. ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නට දැක්වපු නැති උනන්දුවක් අද කැලෑපත්තර වෙනුවෙන් විවිධ ප්‍රවෘත්ති මවලා නිර්මාණය කරලා අද මඩ ගැසීමේ ව්‍යාපාර රසක්‍රියා. මට කියන්න තිබෙන්නේ සියලුම දෙනාට මඩවලින් විවේචනවලින් දෝෂාරෝපණවලින් අපි වටන්නට බෑ. දැන් අද කොළොන්නාව සභාවේ අපේ පාක්ෂිකය සිරු දෙනාම නැගිටලා කිව්වොත් සජිත් ප්‍රේමදාස කාලේ හරි විශ්‍රාම යන්නේ කියලා අපි ලැස්ති විශ්‍රාම යන්න. ඒ වෙනමුණක් නිසා නෙවෙයි, අපි ජනතාවගේ මතයට සවන් දෙන නිසා. කවදාවත් ජනමතයට විරුද්ධව අපි කැරලි ගහන්නේ නැහැ. ජනතාවගේ මතයට විරුද්ධව අපි නම්‍යශීලී නොවන ආකාරයට කටයුතු කරන්නේ. අපි හැම වෙලාවකදීම ජනමතයේ ඉදිරියේ අපි නම්‍යශීලී වෙන මොනවත් නිසා නෙවෙයි. ලැජ්ජා බය කියන නහරය තවමත් සජිත් ප්‍රේමදාසගේ ඇඟේ තිබෙනවා කියන එක මේ අවස්ථාවේ කියනකම් මට දැනගන්න ලැබුණා. තවත් විශේෂ පිළිගැනීමක් 15,000ක් විතර එක්කව වෙලා මට ලබා දුන්නයි කියේ. ඒ එතනින්ම තේරෙනවා මං ගැන කොච්චර කලබලයක් තියෙනවද කියන එක. මගේ හිතේ තියෙන ලොකුම කුතුහලය තමයි
කවුරු කවුරු එක්කව වෙලාද මේව කරන්නේ කියන එකත් මට තව දුරටත් හිතන්න සිද්ධ වෙනවා. 10ක් 15ක් නෙවෙයි 15 ලක්ෂයක් උද්ඝෝෂණය කරත් මේ කොළොන්නාවේ ජනතාවගෙන් සජිත් ප්‍රේමදාස වැයත් කරන්නට බැරියයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නේ. අද දවසේ ඉඳගෙන තවත් රැස්වීම 154 ක ගමන ආරම්භ කරයි කියන එක තමුන්නාන්සලාට මතක් කරමින් ඔබතුමන්ලා සියලු දෙනාටම ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරනව පමණක් නෙවෙයි අනාගතේ සුරක්ෂා කරන්නට අපි දිවි හිමියෙන් කැප වෙනවායි කියමින් ඔබ සියලු දෙනාටම ජය පතමින් මම නිහඬව බොහොමයි. විජයග්‍රාහී ජනතාව නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන් ඔබ ආමන්ත්‍රණය කරනු ලැබුවේ. ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වන අපේක්ෂකයන් සඳහා වියදම් කළ යුතු මුදල් ප්‍රමාණය පිළිබඳව සීමාවක් පැනවිය හැකි නීතියක් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් සම්පාදනය කළ යුතු බව පූජ්‍ය ඔමල්පේ සෝභිත හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඇඹිලිපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය හමුවකට එක් වෙමින්. ගෞරවනීය තීනියාවල පාලිත ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බාරගන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාට කරන ලද ආරාධනයක් සම්බන්ධයෙන්. එතෙන්දී සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රකාශ කළාලු එතුමා බොහොම අමාරුවෙන් ඉන්නේ මේ කාලය තුළ කුමක් හේඳ රුපියල් කෝටි 27ක් මැතිවරණය වෙනුවෙන් වියදම් කරන්න වුණා ඒ ණය ගෙවා ගන්න ක්‍රමයක් නැතුවයි මම ඉන්නේ කියලා. ජනාධිපතිවරණයේදී අතදි ගෑරලා මුදල් වියදම් කරන්න සූදානම් වෙන්නේ තමන්ගේ තියෙන සේසතත් ඒ වගේම යාළු මිත්‍රයන්ගේ සහ වෙනත් ව්‍යාපාරිකයන්ගේ මුදල් වියදම් කරන්න ඉඩ ලැබිලා තියෙනවා. කුමක් නිසාද? ජනාධිපතිවරණයෙන් දිනුවොත් අදාළ තනතුරු තමන්ට ලැබුණොත් මේවා ගෙවන එක ප්‍රශ්නයක් නෙවෙයි කියන උපකල්පනය නිසා. එතකොට අපට ඒ එකම සැකයක් ඇති වෙනවා. මෙවන් විශාල මුදල් වැය කළ බලයට පත්වෙන ඇත්තෝ ඒ වැය මුදල පිරිමසා ගන්න ඒ කාන්තේම නීති විරෝධී ක්‍රියා වලට පෙළඹෙනවාය කියන බව. ඒ නිසා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට අපි අවවාද කරනවා දැන් මෙන්න මේ නිදර්ශනය අතට ගන්න අරගෙන වහාම නීතියක් සම්පාදනය කරන්න ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වන ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට වියදම් කළ හැකි මුදලේ සීමාවක් පැනවිය යුතුය යන්න. Voice of Asia මාධ්‍ය ජාලයට ගෞරව නාමයක් සමග සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට අද දින හැකිවනා. දේශමාන්‍ය ගෞරව නාමයක් සහ සෞඛ්‍ය ප්‍රවර්ධනය වෙනුවෙන් සිදුකරන මෙහෙවර උදෙසා තවත් සම්මාන ද්විත්වයක් මෙලෙස සියතට හිමිවනා. දශක තුනකට අධික කාලයක් පුරා රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් විවිධ වූ ශ්‍රේෂ්ඨ ඔස්සේ දැවැන්ත වූ සේවාවක් ඉටුකනු ලබන ජනතාව ඇගයීම උදෙසා සමස්ත ලංකා සංස්කෘතික සහයෝගතා පදනම විසින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ අතරින් සමස්ත ලංකා සංස්කෘතික සහයෝගතා පදනම වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගෞරව නාම ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ දින කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ඒ මහා සංගරත්නය පෙරටු කරගනිමින් සර් ක්ලැරන්ස් කුමාරගේ මහතා ප්‍රමුඛ ප්‍රභු ආරාධිතයින් රසකගේ සහභාගිත්වයෙන් සමස්ත ලංකා සංස්කෘතික සහයෝගතා පදනමේ වත්මන් සභාපති දේශමාන්‍ය සුදර්ශන ගමගේ මහතාගේ මූලිකත්වයෙන් මෙම පදනමේ කටයුතු සිදුවන අතර සිසිර ප්‍රේමචන්ද්‍ර සහ රංජන් විජේරත්න යන මහතුරුන්ගේ මූලිකත්වයෙන් වාර්ෂික ගෞරවනාම පිරිනැමීමේ උත්සවය සංවිධානය වී තිබුණා. කලා ශේෂ්ත්‍රය, මාධ්‍ය ශේෂ්ත්‍රය, ව්‍යාපාරික ශේෂ්ත්‍රය සහ විවිධ සමාජ ක්‍රියාකාරකම් වල නිරත වන සුවිශේෂී පුද්ගලින් ඇගීම මෙහිදී සිදුවුණා. සමබර ප්‍රවෘත්ති විකාශයන් ජනතාවට තිරින කරමින් නිරන්තරයෙන්ම යහපත් දෙයින් ජනමනස පුබුදුවාලන වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සියත ටීවී ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති කළමනාකරු උදේෂා නිඩමේකතර මහතාටද මෙහිදී දේශමාන්‍ය ගෞරව නාමය පිරිනැමුණා. ලංකාවේ ලාබාලතම ප්‍රවෘත්ති කළමනාකරු රුභානියක වැඩ කරන අපිටත් අභිමානයක් මේ හිතවත් සහෝදර උදේෂා නිඩමේකතර අතර වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සියත රූපවාහිනියට තවත් සම්මානයක් අද දින හිමි වුණේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් මෙහෙවනු ලැබූ සෞඛ්‍ය මාධ්‍ය සම්මාන උළෙලේදී.
මෙහිදි සියත ටීවී ඔස්සේ සති අන්තයේ විකාශය වන ගුඩ් මෝනින් ශ්‍රී ලංකා ශනිදා වැඩසටහනේ සජීවී ලෙස විකාශය වන සෞඛ්‍යමය කතිකාවන් වෙනුවෙන් වූ සම්මානය විධායක නිෂ්පාදක ඉරංග කෝසල පීරිස් මහතා විසින් හිමි කරගත්තා. අපි සූදානම් දුබායි මාධ්‍ය සජීවී වැඩසටහන අංශයේ යන්නට විශිෂ්ටතා සම්මානය සියත රූපවාහිනී නාලිකාවේ ගුඩ් මෝනින් ශ්‍රී ලංකා වෙනුවෙන් කෝසල පීරිස් බත්රමුල වෝටර්සේජ් පරිශ්‍රයේදී පැවති මෙම උත්සවයට අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය සහ විදුතුන් රැසක් එක්ව සිටියා. මේ අතර සෞඛ්‍ය වැඩසටහන් ප්‍රවර්ධනය වෙනුවෙන් සිදු කරනු ලබන මෙහෙවර වෙනුවෙන් අප වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සියත ටීවී ප්‍රාදේශීය මාධ්‍යවේදී චමින්ද මිහිරි ගමගේ මහතාද අද දින සම්මානයට පාත්‍ර වුණා. මේරටේ මිනිස්සුන්ට බදු ගහලා ගන්න සල්ලි වලින් අවුරුද්දකට බිලියන 90ක් යනවා බෙහෙත්වලට. අපේ සම්පූර්ණ ආහාර රටාව වෙනස් කරලා අද අපි මුළු ජාතියම ලෙඩ කරලා තියෙනවා. කිරි බොනවා පිටිකිරි නම් ගොඩාක් කිමිකල්ස් දාලා තියෙනවා. හැබැයි දියර කිරි වුණත් අර හරකුන්ට බොන්න ඡන්ද දෙන්නේ કૃතිම දේවල් නෑ. ඒ වයිත් යම් කිසි ප්‍රමාණයක අනවශ්‍ය දේවල් තියෙනවා. මේ තත්ත්වයෙන් මේ රට වෙනස් වෙන්න ඕනේ. නිරෝගිමත් ජාතියක් මේ රටට හදන්න ඕනේ. මේ මාධ්‍ය ශිෂ්ටාචාරයේ ඉන්න දැවැන්තයින්ගෙන් අපි ඉල්ලා හිටින්නේ මේ රට නිරෝගිමත් රටක් කරන්න අප ගෙනියන වැඩපිළිවෙලේදී ඔබතුමන්ලට තුමියන්ලට දෙන්න පුළුවන් උපරිම දායකත්වය ලබා දෙන්න. මහාවංශය පිළිබඳ උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරන් මහතා සිදු කළ ප්‍රකාශය සුළු ජාතීන් කෙරෙහි වෛරය ඇති කරවීමට දැරූ උත්සාහයක් බව අස්කිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකකාධිකාරී පූජ්‍ය නරම්පණාවේ ආනන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. හිටපු ප්‍රධාන අමාත්‍යවරයා පසුගිය දිනක මහාවංශයේ ප්‍රබන්ධයක් හැටියට ඉතා ද්වේෂ සහගත ප්‍රකාශයක් එය හුදෙක් දේශද්‍රෝහී එවගේම සිංහල බහුතර ජනතාව ප්‍රකෝප කරන හත් දේශපාලනික අරමුණක් ඔස්සේ කළ ප්‍රකාශයක් හැටියටයි අපි දකින්නේ. විශේෂයෙන්ම අතා තරයේ මේ අවස්ථාවේදී ප්‍රතික්ෂේප කරනවා හෙලා දකිනවා. ඒ වගේම රටක ඉතිහාසය හදාරන්න ඕනෙම රටක පාවිච්චි කරන්නේ ඒ රටේ ලිඛිත මූලාශ්‍ර වගේම පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. මේ රටේ කිසිදු ඉතිහාසඥයෙක් දේශපාලනයෙක් ඒ වගේම විද්‍යාඥයෙක් කිසි දවසක මේ මහාවංශයේ වෙන අදහස් පරස්පර විරෝධීතාවය ප්‍රකාශ කරලා නැහැ. ඒ පිළිබඳ සැකයක් ප්‍රකාශ කරලා නැහැ. එවැනි පසුබිම තුළ මේ විග්නේශ්වරන් ප්‍රධාන අමාත්‍යවරයා මේ රටේ මහා ජනතාව කෝපයට පත් කරමින් විශේෂයෙන්ම සුළු ජාතීන් කෙරෙහි වෛරය ඇති කරන්න මේ දරන උත්සාහය එක්තරා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද කියලා අපිට සැක හිතෙනවා. ඒ නිසා මේ වගේ අයට නිසි දඬුවම් ලබා දිය යුතු කියන එකයි අපේ මතය. ජාති ආගම් බේදයකින් තොරව ජීවත් වන මෙරට ජනතාව වෙන්කිරීමට උත්සාහ දරන ප්‍රකාශ සිදු නොකරන ලෙස හිටපු උතුරු පළාත් අමාත්‍ය සීවී විග්නේශ්වරන් මහතාගෙන් ඉල්ලීමක් කරන බව සමස්ත ලංකා ශාසන ආරක්ෂණ බල මණ්ඩලය පවසනවා. බෞද්ධයන්ට හෝ සිංහලයන්ට අසාධාරණයක් වෙනකොට ඒක සංවිධානයකවත් කවුරක්ව ඉදිරිපත් වුනේ. නමුත් අන්‍ය ආගමිකයන්ට අන්‍ය ජාතිකයන්ට යම්කිසි ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වුනහම අපේ හාමුදුරුවෝ ඒ සමිතිවල ඉන්න අය ඒ සමාගම්වල ඉන්න අයවට කතා කරනවා. නමුත් හාමුදුරු කෙනෙකුට යමක් වුනහම කිසිම කෙනෙක් ඒවට කතා කරන්නේ නැහැ. තුරේ විහාරස්ථාන පිළිබඳව මතුවෙච්ච ගැටලුවලට අපි විශේෂයෙන් ශාසන ආරක්ෂක මණ්ඩලයේ හැටියට මැදිහත් වෙලා පුරාවිද්‍යා කොමසාරිස්තුමා සමග සාකච්ඡා කළා. පුරාවිද්‍යා ස්ථාන තුමා දැනුවත් කරලා තිබෙනවා. ගුරුකන්දේ විහාරාධිපති හාමුදුරුවන්ගේ ආදාහනය සිදු කිරීමට එරෙහිව ඒ ස්වාමින්වහන්සේලාට විරුද්ධව අධිකරණේ නඩු පවරලා අත්අඩංගුවට ගන්න ක්‍රියා කළ අවස්ථාවේ අපි නඩුවක් දාලා තියෙනවා. දහම් පාසල් විභාග සම්බන්ධ දින වකවානු තීරණය කිරීමේදී මනා සම්බන්ධීකරණයක් බෞද්ධ දරුවාගේ මේ දහම් අධ්‍යාපනයට බාධාවක් නොවන ආකාරයෙන් ඉදිරි වර්ෂයට දින කැලැන්ඩර සකස් වී තු පවතිනවා. පහුගිය දිනවල උතුරු ප්‍රදේශයේ හිටපු මහාමාත්‍ය විග්නේශ්වර මැතිතුමා ප්‍රකාශයක් කරනවා මේක සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියලා. ඔය වගේ ප්‍රකාශයක් පහුගිය දවස්වල කරපු එක් ඇමතිවරයෙකුට පාඩම ඉගැන්වුවා මේ රටේ ජනතාව. ඒ නිසා නැවතත් අපි ඉල්ලා හිටිනවා විග්නේශ්වර මහත්තයලා කොළඹට ඇවිල්ලා සැප විඳිනවා. උතුරු කරේ දමිළ ජනතාව ඉතාම අසරණ වෙලා ඉන්නේ. එයාගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථික, කෘෂිකර්ම මේවා ගැන කතා කරනවා. කරුණාවෙන් ඉල්ලීමක් කරන විග්නේශ්වර මහත්තයලගෙන් මේ රට සිංහල බෞද්ධ රටක් ඒ සඳහා ගරු කරලා ඔබතුමන්ලා අදහන ඒ ආගම් ඒ ජාති ඒ අයට නිදහසේ ප්‍රකාශ කරන්නට අවස්ථාවක් දෙන්න කියලා විමුම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා අද යාපනයේ ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහිදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
ජනාධිපති දුහුරේට පත්වුණ ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ බල පුළුවන්කාරකම් ඔන්න දැන් ටික ටික එළියට දාන්න පටන් අරගෙන තියෙනවා. අපේ දෙමළ ජනතාව ඔහුට ඡන්දය භාවිතා නොකිරීමට ගත් තීරණය හරි කියලා දැන් තේරුම් ගිහිල්ලා තියෙනවා. රටේ සියලු ජනතාව එකට එකතු වෙලා තමයි අපේ රටේ ජනතාවගේ නායකයා හොඳින් තෝරා ගන්න අවශ්‍ය වෙන්නේ. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනීමට ඉන්දියා රජය ලොකු මැදිහත්වීමක් කළා. නමුත් දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඒ තුලින් ඉටු කර ගන්න අවස්ථාව ලැබුණේ නැහැ. මේ නිසා අපි හිතනවා ඉන්දියාවේ මැදිහත් වීම යලිත් අවශ්‍යයි කියලා. 13 තිරුත්තම් තමුල් මක්කලුඩේ අරසේල අභිලාෂ. පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයන්ට සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ට මැතිවරණය පවත්වාගෙන යාමේදී සිදු වූ අපහසුතා සැලකිල්ලටගෙන ජනාධිපති මැතිවරණ නීතිය සංශෝධනය කිරීම සඳහා යෝජනාවක් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් අද ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී ලද අත්දැකීම් වලට අනුව ජනාධිපතිවරණ මැතිවරණ පනත කුමන ආකාරයකින් හෝ සංශෝධනය කොට ඒ සඳහා මෙම තත්ත්වය මගහරවාලීම සඳහා ජනාධිපතිවරණ මැතිවරණ නීතිය කුමන ආකාරයකින් හෝ සංශෝධනය විය යුතුද යන්න පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මැතිවරණ කොමිසමේ නියෝජිතයින් හා අධිකරණ අමාත්‍යාංශයේ නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් අද දින අධිකරණ හා මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී රැස්වුණා. විශේෂයෙන්ම මේ අතුරින් අති මහත් වූ බහුතරයක් අපේක්ෂකින් 0.1%වත් ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වූ බව සැලකිල්ලට ගනිමින් මෙලෙස ජනාධිපතිවරණ පනත කුමන ආකාරයකින් හෝ සංශෝධනය කළ යුතු බවට වන යෝජනා සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ වුණා. මේට අමතරව පළාත් පාලන ඡන්ද පැවැත්වීම සඳහා දැනට ඇති නීතිමය බහදාවන් ඉවත් කර ගනිමින් ඒ සඳහා සුදුසු සංශෝධනයක් පිළිබඳව එක්මනින් විසඳුමක් යෝජනා කරන ලෙසද මෙහිදී අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා මෙම නියෝජිතයින්ට දන්වා තිබෙනවා. මේට අමතරව බොහෝ රාජ්‍ය ආයතනවල සේවය කරන රාජ්‍ය නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාව නොලැබෙන හේයින් තැපැල් ඡන්ද දායකින් ප්‍රමාණයටත් වඩා පුළුල් කොට දෙවන්ත වශයෙන් මැතිවරණ සමයේදී තම ලියාපදිංචි කොට්ටාශය සඳහා තැපැල් ඡන්ද අයිතිවාසිකම් ලබා ගැනීම පුළුල් කරමින් සුදුසු සංශෝධනයක් ජනාධිපතිවරණ හා අනෙකුත් ඡන්ද සඳහා ඇතුළත් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදනයන් සකස් කරන ලෙසත් ඉන් අනතුරු ඒකී කාර්යයන් සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරු අවශ්‍ය නීති සම්පාදනය සඳහා පාර්ලිමේන්තුව වෙත නොපමාව ඉදිරිපත් කළ යුතු බවත් මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා. එම පුවතත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.